කැරිකේසී කුලයටයත් පැපොල් ශාකය උද්භිද විද්‍යාත්මකව කැරිකා පපායා යනුවෙන් හඳුන්වනු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වියලි කලාපේ සාර්ථක වැවෙන මෙම ශාකයට විවිධ පාංශු හා පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව පවතිනවා. ඉමිහිරි පළතුරක් ලෙස පෝෂ්‍ය ගුණෙන් ඉහළ අතර ඊට අමතරව ඖෂධීය ගුණෙන්ද හිවි පළතුරකි පැපොල්. පැපොල් ශාකයේ කඳ අතු බෙදී නැති අතර ශක්තිමත් බවින් අඩුයි. කඳේ පත්‍ර කෙරළි පැහැදිලිව දක්නට ලැබෙනවා. විශාල පත්‍ර සහිතයි. මේවා ශිඛරයක් ලෙස ගස මුදුනේහි පිහිටයි. පත්‍ර තද කොළ පැහැයෙන් යුක්ත වන අතර ගැඹුරු කණ්ඩිකාවලට බෙදී පවතිනවා. දිගු පත්‍ර නටුව ලා පැහැයක් ගන්නවා. ප්‍රධානම පැපොල් ශාක වර්ග තුනක් දක්නට ලැබෙනවා. පූමාංගී පුෂ්ප පමනක් දරන ශාක, ජායාංගී පුෂ්ප පමනක් දරන ශාක හා ද්විලිංගික පුෂ්ප දරන ශාක වශයෙන් මේවා හඳුනාගත හැකි වෙනවා. පූමාංගී පුෂ්ප දරන ශාකවල පුෂ්ප විශාල සංඛ්‍යාවක් දැකිය හැකි වන අතර මේවා පුෂ්ප මංජරියක හට ගන්නවා. ජායාංගී හා ද්විලිංගික පුෂ්ප දරන ශාකවල පමනක් පළ හට ගනී. ශ්‍රී ලංකාවේ වගා කරන පැපොල් ප්‍රභේද රාශියක් දක්න ලැබෙනවා. මෑතකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දුන් රත්න පැපොල් ප්‍රභේදය වියලි හා අතරමැදි කලාපයට නිර්දේශිත උසස් ප්‍රභේදයක්. මෙම ප්‍රභේදයේ කඳෙහි සම පරතරයකින් ගෙඩි හටගන්නවා. ගෙඩියක පිට පොත්ත දැකුම් කළුයි. මදය රතු පැහැයක් ගන්නවා. ඒකාකාරී හැඩයක් ඇති නිසා ගෙඩි ප්‍රවාහණයට පහසුයි. පැපොල් ප්‍රචාරණය සඳහා රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගන්නේ බීජ. මතු පිටපස් දිරාපත් වූ ගොම පොර හා වැලි සම අනුපාතයටගෙන අඟල් 6-10 ප්‍රමාණයේ පොලිතින් බඳුන්වල බීජ සිටුවා ගන්න. එක බඳුනක බීජ 3-4ක් පමණ සිටුවා ගත යුතු වෙනවා. බීජ පැලවී පත්‍ර 8ක් පමණ හටගත් පසු ශේෂ්ත්‍රයේ සිටුවීමට ගත හැකියි. කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් වගාවට අවශ්‍ය වෙනවා. පැපොල් ගසකින් වසරකදී ගෙඩි 30ක් 40ක් පමණ නෙලාගත හැකි අතර මේ තීරණය වන්නේ පසේ සාරවත් බව අනුවයි. පැපොල් වගාවක ආර්ථික ජීවිත කාලය වසර 2ක් 3ක් පමණ වෙනවා.